ජීවිතේ අයිබන් සුබ උදෑසනක් ඔබට ගහක වුණත් ඉතමත් වැදගත්ම කාලේ තමයි පුංචි කාලේ පැලේ කාලේ පැලේ හොඳ පැලයක් නම් ඒ ගස අනිවාර්යයෙන්ම හොඳ ගසක් බවට පත් වෙනවා ඒ වගේමයි අපේ ජීවිතයත් අපේ පුංචි කාලේ ඉතමත් හොඳ කාලයක් බවට පත් වුණා නම් අපේ ජීවිතේ අපි වයසින් මුහු කර යද්දී අපේ ජීවිතයත් හොඳ කාල පරිච්ඡේදයකට අපේ ජීවිතේ රැගෙන යමේ හැකියාව අපිට තිබෙනවා ළඟ එනවා ඔක්තෝබර් 1 වෙනිදා ලෝක ළමා දිනය ඒ වෙනුවෙන් සැකසූ අපේ විශේෂිත වැඩසටහනක් මේ ආකාරයෙන් ඔබට තිළිණ කරන්න සෝදානම් වෙන්නේ ඒ වෙනුවෙන් අපි මැද්‍රිඩට කැඳවාගත්ත අපේ රදෙනිය විශේෂිත ළමා රෝහලේ අධ්‍යක්ෂ ඩී.ආර්.කේ. හේරත් මහත්මාව අයිබන් ඔබතුමන්ට බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා ඔබතුමා ඒ වගේම එම රෝහලේම වෛද්‍ය දිනුෂ ජයසේකර මහත්මාවත් අපි කැඳවාගත්ත මේ ආකාරයෙන් අයිබන් ඔබතුමන්ට බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා ඔබ දෙපළම මේ වැඩසටහන වෙනුවෙන් අපි විශේෂයෙන්ම කතා බහ කරන්න සූදානම් වෙන්නේ ළමයින් කියන්නේ කවුද අපි ළමයින්ට මොන විදිහට සැලකිය යුතුද කියන කාරණාව ඊට අමතරව අපි සාකච්ඡාවට එළඹුමක් වශයෙන් කතා කරමු හේරත් මහත්මයා මේ පෙරදිනේ විශේෂිත ළමා රෝහල කියන්නේ මොකක්ද බොහෝ දෙනා සමහරක් විට නොදන්නවා ඇති සමහරක් විට දන්නවා ඇති අපි කතා කරමු මොකක්ද මේ රෝහලෙන් සිද්ධ වෙන කාර්යභාරය මොකක්ද කියන කාරණාව අපි කතා කරමු බොහොම ස්තුතියි මෙම රෝහල ගැන ඇත්තටම කෙටි හැඳින්වීමක් කරන එක මගේ යුතුකමක් කියලා මම හිතනවා වර්ෂ 2005 නොවැම්බර් 6 වෙනිදා මේ රෝහල ඇත්තටම ඒ රෝහලක් විදිහට කටයුතු ආරම්භ කරලා තියෙනවා මේක ඇත්තටම ඊට කලින් ලංකාවේ හිටපු අගමැතිනිය වන සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ අදහසකට අනුව මේ ළමයින් වෙනුවෙන්ම ස්ථාපිත කරන ලද රෝහලක් මෙම රෝහලේ කටයුතු ඒ ආරම්භ කරපු අවස්ථාවේ ඉඳලා මේ වෙනකොට මේක විශාල වශයෙන් දියුණුවක් අපට දක්නට ලැබෙනවා මේකේ අදියර දෙකක් ඇත්තටම තිබිලා තියෙනවා ඉතිහාසය අපි බලුවොත් මුල් අවස්ථාවේ මුල් අදියර ඒ පටන් ගත් අවස්ථාවට දායක වෙලා තියෙන ඔස්ට්‍රියානු රජය දෙවනි අදියරට ඇත්තටම ශ්‍රී ලංකා රජය සම්පූර්ණයෙන් දායකත්වය සපයලා තියෙනවා ඉතින් කොහොම හරි අද වෙනකොට රෝහලේ විවිධ අංශවලින් අපි මේ ළමයි වෙනුවෙන් සේවය සපයනවා අද වෙනකොට ඇත්තටම රෝහලේ ඉතාමත් දක්ෂ විශේෂඥ වෛද්‍යවරු 30කට ආසන්න ප්‍රමාණයක් සහ අනිකුත් වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ හෙද කාර්ය මණ්ඩලය 800ක් පමණ අපි ඔක්කොම කාර්ය මණ්ඩලය රෝහලේ සේවය කරනවා විශේෂිත වූ අංශ කියන්නේ අපි රෝහලක අපි සාමාන්‍ය දක්න බාහිර රෝගී අංශය සහ අනිකුත් අංශ මෙම රෝහලේ ඇත්තටම මේ බාහිර රෝග අංශයට වඩා අනිකුත් ළමයින් සඳහා විශේෂිත වූ රෝගවලට ප්‍රතිකාර කරන්න විශේෂිත වූ අංශ 18ක් පමණ දැන් අපිට තියෙනවා. ඉතින් අපි මේ අංශවලින් ඒ අවශ්‍යතා අඳුරාගෙන ඒ ළමයින්ට අපි අවශ්‍ය සේවාවන් උපරිම විදිහට අපි සපයන එක තමයි අපේ බලාපොරොත්තු. ඉතින් දැනටත් රෝහලේ සංවර්ධන කටයුතු රාශියක් දැන්ටත් කරගෙන යනවා. තව ඉදිරියේදීත් අපි විශාල වශයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ලංකාවේ මේක දෙවනි ළමා රෝහල. පළවෙනි ළමා රෝහල තියෙන්නේ කොළඹ රිජ්වේ ළමා රෝහල. එතකොට දෙවනි සහ මෙච්චර ඇත්තටම ළමා රෝහල් තියෙන්නේ ලංකාවේ. ඉතින් උතුරෙන් නැගෙනහිර පළාතෙන් සහ දකුණෙන් බස්නාහිර අරුණාම දෙවෙනි හුඟක් පළාත් වලින් ළමයි යොමු කිරීම අපිට මේ වෙනකොට සිද්ධ වෙනවා. ඔබතුමා සඳහන් කරන ආකාරයට දැන් නිවාසිකව ළමුන් කී දෙනෙකුට විතර ප්‍රතිකාර ලබා ගැනීම හැකියාව තිබෙනවද? ඇත්තටම අපිට අපේ රෝහලේ ඇඳවල් 300ක් විතර දැන්ට තියෙනවා. ඉතින් අපිට ඒ ප්‍රමාණය නිවාසිකව පහසුකම් සපයන්න පුළුවන් මේ වෙනකොට.
අපි කලින් සඳහන් කළා මේ දරුවන්ගේ ළමයින්ගේ ඇති වැදගත්කම කුමක්ද කියන කාරණාව දරුවන්ට මේ භෞතික වශයෙන් ප්‍රතිකාර කරනවා හැරුණකොට මානසික ප්‍රතිකාරය තමයි මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙන. ඒ වෙනුවෙන් ඔබ බොහෝ කටයුතු කරන ඔබ රෝහලෙන් අපි දිනුෂ මහත්මයා කතා කරමු මෙවර ළමා දිනේ වෙනුවෙන් ඔබතුමන් කොහොමද ඔබතුමන්ලාගේ මේ කාර්ය මණ්ඩලය එකතු හදලා මේ කරන ක්‍රියාදාමය ගැන අපි සඳහන් කරමු. ඇත්තටම අපි රෝහලේ පහුගිය වසර 11 තුරම මේ ළමා දිනේ විවිධ ආකාරයෙන් සැමරුවා. මුල් අවදියේදී ඉතාම සුළු වශයෙන් සමර සැමරීම සිදු කරා. ඒක කෙමෙන් කෙමෙන් දියුණු වීගෙන පැමිණියා. ඇතර මේ වතාවේ අපි තීරණය කරා අපි සමාජයේ අතීතයේදී අපි වැඩිහිටියන් විසින් අපිට කියලා දුන්න ඒත් දැන් අපි වැඩිහිටි සමාජයට යම්කිසි මට්ටමකින් අමතක වෙලා ගිහිල්ලා තියෙන අපේ දරුපරපුරට දයාද කරන්න පොඩ්ඩක් හෝ පමාද විලා තියෙන අපෙන් ආදිකාලින් සම් පැවතගෙන ආපු සාම්ප්‍රදායික සෙල්ලම් බඩු අපි ආපහු අපේ සමාජයේ ළමයි ඉදරට ඉදිරිපත් කරන්න ඕන කියලා අදහසක් අපේ රෝහල කාර්ය මණ්ඩලයට පැමිණියා. ඉතින් අපිට ඇත්තටම තේරුණා අපි මේ සාකච්ඡා කරන අවස්ථාවේදී පවා ඒ අපි පොඩි කාලේ කරපු සෙල්ලම් බඩු මේ වෙනකොට අපිට ඡායාවක් වගේ අමුතු විදිහකට අමතක වෙලා ගිහිල්ලා. ඇත්තට මේක අපි තීරණේ තීරුම් ගත්ත එක ඇත්තටම අසාධාරණයක් කියලා. මොකද අපිට අපේ වැඩිහිටියන්ගෙන් පැමිණිච්ච දායාද අපිට ඡායාවක් වගේ අමතක වෙලා යනවා කියන්නේ අපි අනාගත පරපුරට කරන හානියක්. ඒ නිසා ඇත්තටම අපි තීරණය කරා අපි රෝහලේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම අදහස අරගෙන ඒ තමන්ගේ කුඩා කාලයේදී කරපු සෙල්ලම් භාණ්ඩ අපි ඉතාම සරල දේවල්. ඒවට කිසි වියදමක් යන්නේ නැති. ඒක ඉතාම කෙටි කාලෙකින් හදා ගන්න පුළුවන්. ඒ වගේම ඉතාම පහසුවෙන් අපිට හොයා ගන්න පුළුවන් ඩ්‍රයිව් වලින් හදා ගන්න පුළුවන් ඒවා තමයි තියෙන්නේ. ඇතර මේ ප්‍රදර්ශනයේදී අපි එවැනි අංග 100ක් පමණ මේ වන විට අපි අඳුනාගෙන තියෙනවා. ඉතින් ඒවා ඇත්තටම කිසිම වියදමක් නැහැ අපිට. මේ ප්‍රදර්ශනයේ සඳහා ඇත්තටම ඉතාම සුළු වියදමක් තමයි අපි දරන්න වෙන්නේ. ඒ වුණාට අපිට අංග 100කට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා අපි දැනට සෝරා ගත්තා. දැන් උදාහරණයක් විදිහට අපි ඇත්තටම මෙතන පෙන්නුම් කරන්න තියෙනවා මේ දරුවෙක් ආදර්ශයකට අරගෙන මේ වගේ විදාකාරී සෙල්ලම් බඩු ඇත්තටම කියනවා නම් පොල් විද්‍යාරකෙක් ඊට පස්සේ මඤ්ඤොක්කා වලින් කොළ වලින් හදපු මාලයක් කොස් කොළ තොප්පියක් ඊට පස්සේ ඇත්තටම පොල් කොළ වලින් හදපු කණ්ණාඩියක් ඊට පස්සේ පොල් කොළ වලින් හදපු ඔරලෝසුවක් ගුරුම් බැටරි මැෂිමක් වගේ ඇත්තට මේව තමයි ගොඩක් ළමයි චුටි කාලේ කරන්න ඕන දේවල්. මොකද මේ වගේ ළමයින්ගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය වෙනවා. ඉවසීම, තාක්ෂණය, විද්‍යා දැනුම වගේ හැම දෙයක් ඉතාම සුළු කාලයකදී වර්ධනය වෙනවා. ඇත්තට මේ කණ්ණාඩි දෙකක් වුණත් පොඩි දෙයක් වගේ පේනොනට ඕකේ හදන්න යනකොට ඇත්තටම ලොකු තාක්ෂණයක් ළමයින්ගේ ඔළුවට යනවා. ඒ කියන්නේ කොලේ නවන්නේ කොයි පැත්තටද, හරවන්නේ කොයි පැත්තටද, මේ පැත්තට හැදුවොත් කණ්ණාඩි හදා ගන්න පුළුවන් නේද? ඒ වගේ ඇත්තටම ඒ සුළු දේ වුණාට ළමයාගේ ඔළුවේ ලොකු මානසික වර්ධනයක් ඇති කරන දේවල් මේ සුළු දෙයින් වෙනවා. ඇත්තට නවීන විද්‍යාවෙත් අපි වෛද්‍යවරු හැටියටත් අපි ෆිසියෝതെරපි ඔක්කුපේෂන් තෙරපි වගේ ළමයින්ට දුරට ඇති වුණාම ඇති කරන මේ තෙරපි වර්ගවලදීත් අපි භාවිත කරන ළමයාගේ අර හෑන්ඩ් අයි කෝඩිනේෂන් වගේ කෝඩිනේෂන් වැඩි කරන්න. ඇත්තට මේ වගේ ඉතාම සුළු නිර්මාණයකදී මේ කෝඩිනේෂන් එක ඉතාම සාර්ථක විදිහට සිදු වෙනවා කියලා අපිට දැන් පෙන්නලා තියෙනවා. ඉතින් අපි අදහස් කරා අපේ රෝහලක් විදිහට මේ ලෝක ළමා දිනේ සමරන මේ වගේ විශේෂ දවසක ළමයි වෙනුවෙන් අපේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම එකතු වෙලා අපි මහන්සි වෙලා මේ විදිහට ප්‍රදර්ශන භාණ්ඩ තියලා ළමයි එන ළමයින්ට මේක හදන හැටි ඉදරින් පෙන්නලා ඒ වගේ මේ ළමයින්ටත් ඒක හදන අත්දැකීමකුත් ඒ අවස්ථාවේදී ලබා දීලා ඒගොල්ලෝ අයගේ ළමයින් දෑතින් මේක හදන්න අවස්ථාවක් දීලා මේක වැඩි කටයුතු කරන්න. ඒ වගේම එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේක බලන්න වැඩි හිටියන්ටත් තමන් කුඩා පොඩා කාලේ කරපු දේවල් ආපහු මතක් වෙයි කියලා. ඒක මතක් වුණාම ඒගොල්ලෝ ගෙදරට ගිහින් ඇත්තරම මේවා ආපහු තමන්ගේ ළමයින්ට කියලා දෙනවා. එතකොට අපි හිතනවා මේ මාර්ගයෙන් මේ අපි මේ අතීතයෙන් අපිට ලැබිච්ච දායාදේ තව තව ඉදිරියට යයි කියලා. එළඹෙන ළමා දිනය වෙනුවෙන් පෙරාදිනේ විශේෂිත ළමා රෝහලේ පෙර සූදානම ගැන අද අපි කතා කරන්නේ. අපි ලබාගෙන සූදානම් කෙටි විරාමයක්. අපි ඊට පස්සෙත් කතා කරමු. එළඹෙන ළමා දිනය වෙනුවෙන් පෙරදිනේ විශේෂිත ළමා රෝහලේ කාර්ය මණ්ඩලය එකතු වෙලා මේ සිද්ධ කරන විශේෂිත වැඩපිළිවෙලක් ගැන ළමයින්ගේ මනස තව තවත් සාර්ථක කරන් මනස වර්ධනය කරවීමේ උදෙසා කටයුතු කරන ක්‍රියාදාමයක් ගැන අද අපි කතා බහ කරන්නේ. වෛද්‍ය හේරත් මහත්මයාගෙන් මට අහන්න තියෙන දැන් මේ
අපි ලෝක ළමා දිනයේ විකාශය ගැන බුදුමනගෙන් මම අහන්න සෝදානම් වෙන්නේ අපි දැන් ළමයින් හැටියට කොහොමද අපි දැන් මේ තියෙන සෙල්ලම් බඩු දැක්කම ඒව දැක්කම අපේ මනස නිකම් යන්නේ ගමට දැන් දැන් ඉන්න ළමයින්ට මේ වගේ දේවල් අත්දැකීම් ලබා ගන්න හැකියාව තිබෙනවද කියන කාරණාව සඳහන් කරමින් මේ ළමා දිනයේ විකාශනය ගැන අපි කතා කරමු. ඇත්තටම අපිත් මේ අත්දැකීම් ලබා ගන්න හුඟක් ඒ දවස් උදායන්කම් බලාපොරොත්තු වෙන අපිත් ඉන්නවා. මොකද අපි දන්නේ හැටියට අද කාලේ ළමයි ගොඩක් කාර්ය බහුලයි. මේ ළමයි ගොඩක් පුරුදු වෙලා තියෙනවා මේ නවීන උපකරණ, නවීන තාක්ෂණය, ඒ කම්පියුටර්, ඒ වීඩියෝ ගේම්ස් ඒවත් එක්ක කරන ළමයි. ඇතර මේ විදිහේ වගේ මේ විදිහ දෙයක් කරන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට හිතා ගන්න බෑ. හැබැයි අපි ඉතිහාසයේ දැකලා තියෙනවා මේ විදිහ දේවල් පාවිච්චි කරන මේ නිර්මාණ කරන මේ ළමා පරපුරම තමයි මේ වැඩි දියුණු කරලා අලුත් අලුත් තාක්ෂණික උපකරණ හදන්නේ. ඉතින් ඒවා ඉතිහාසයේ උනතරම් උදාහරණ තියෙනවා. ඉතින් අපි ළමයිට මේක දීලා ඇත්තටම අපිත් මේ පොඩ්ඩක් පරීක්ෂාකාරිය බලනවා ළමයි මේවා ආපහු භාවිතයට ගන්න සූදානමක් තියෙනවද, ළමයි මේ වගේ වින්දනයක් ලබනවද, ළමයි මේවා නිර්මාණය කරන්න අලුත් නිර්මාණ කරන්න පෙළඹෙන ගතියක් තියෙනවද කියලා අපිත් මේ අත්දැකීම ලබා ගන්න බලාපොරොත්තු වෙන ඇත්තටම ඉන්නේ. අපි හිතනවා ළමයි මේකෙන් ප්‍රයෝජන ගනි, මේ විදිය දේවල් ඉස්සරහට ඒ පරම්පරාවට වැදගත් වෙන්න පුළුවන් කියලා අපේ විශ්වාසයක් තියෙනවා. නමුත් අපි මේ අත්දැකීම ලබා ගන්න බලාපොරොත්තු වෙන අපි වෛද්‍ය දිනුෂ මහත්මයා දැන් මේ ළමයින් කියන්නේ ඉතාමත් කුඩා මනසක් තියෙන අය. දැන් මේ කුඩා මනස තියෙන කාලෙම තමන්ගේ ඉලක්කය හරි තමන්ගේ අනාගතය පිළිබඳව මේ තීරණ ගන්න ළමයින්ට හැකියාව තිබෙනවා. දැන් මේ වගේ ඔබතුමන් සඳහන් කළාසේම පෙරින් මේ වගේ ක්‍රියාකාරකම් කරනකොට ළමයින්ගේ අර මනසේ තිබෙන මේ විශේෂ පැති අවදි වෙනවා, තමන්ගේ තාර්කික ශක්තිය ඇති වෙනවා. අපි කතා කරමු. ඔව් ඇත්තටම කුඩා කාලේ කිසි වෙතත් අතීතයේ හෝ අනාගතයේ වර්තමානයේ කවදත් ළමයා කියන්නේ ළමයාම තමයි ඇත්තටම. මොකද ළමයා කිසිදු ආවරණක් නැතුව ඇඳකට වෙලා උඩා අතර නිදාගෙන ළමෙක් ටිකෙන් ටික තමයි වර්ධනය වෙන්නේ. අපි දැන් ළමා රෝහලක් විදිහට අපි ඇත්තටම මේක ඉතාම හොඳින් අත්දකිනවා. ඉතින් ඒ ළමයා අතීතයේ හිටිය ළමයි වර්තමානයේ අනාගතයේ සියලුම දෙනා එකම ළමයි තමයි. පරිසරය සහ වටපිටාව තමයි වෙනස් වෙන්නේ ඇත්තටම. හැදි වෙන මනස ඒක ඒකාකාරී විදිහටම පෝෂණය වෙන්නේ නැහැ. සමාජ වටපිටාව සහ හැම දෙයක් එක්කම ළමයා විවිධාකාර පැති වලට වෙනස් වෙන්න පුළුවන්. ඇත්තටම ළමයිගේ අනාගතය සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියන එකට ගොඩක් වෙලාවට පොඩි කාලේ ලැබෙන හුරුව ගොඩක් වෙලාවටම බලපාන ඉඩ තියෙනවා. ඇත්තටම දැන් අපිට අතීතයේ හිටපු ගොඩ දෙනෙක් පොඩි කාලේ ගත කරේ මෙන්න මේ වගේ සෙල්ලම් බඩු ආශ්‍රිත නිසා ඒ කට්ටිය වැඩිහිටියන් බවට පත් වෙලා අද කාලේ තියෙන මේ නිර්මාණ සහ අප රටේ වැදගත් පුද්ගලයන් බවට පත් වෙලා තියෙනවා. ඇත්තනම් අපි හොයලා බැලුවාම දැන් අද වර්තමානයේදී විශේෂිත තැන් වලට පැමිණලා තියෙන වැදගත් බොහෝ දෙනා ඒ අතීත සෙල්ලම් බඩු ටික ගත කරපු පිරිස. ඒක අපිට වැදගත් වෙන්නේ ඒක තමයි. මොකද හැම සමාජිකින්ම හැම මට්ටමකම අය පුද්ගලයන් බිහි වෙනවා. ඒක අපිට වළක්වන්න බෑ. ඒ කියන්නේ වෛද්‍යවරුද මේ ගුරුවරුද ඉංජිනේරුවෝ කම්කරුවා මම හැම කෙනෙක් හැම සමාජෙම බිහි වෙනවා. ඉතින් ඒත් ඉහළට ගිය පිරිස අතර යාළගේ ළමා කාලේ ඉතාම සුන්දර ළමා කාලයක් තිබිලා තියෙනවා. ඉතින් එතකොට හිතන මේ වගේ කොච්චර විවිධාකාර දේවල් ළමයින්ට මනසට ඇති වෙනවද කියන එක හිතන උදාහරණයක් විදිහට දැන් ඉතින් අතත් මේ රබර් රෙඩ් බම්බරයක් මේ හදපු එක මේක මෙහෙම චූටි දෙයක් වගේ තිබුණාට මේක හදන්න යනකොට ක්ෂණයක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. මොකද උදාහරණයක් විදිහට ගත්තොත් මේ රබර් රැටයක් අරගෙන ඒකේ තැන් තුනකින් සිදුරු තුනක් හදන්න. ඔය තුනක් හදනකොට මදේ අයින් කරන්න ඕන. මදේ අයින් කරන්න ඕන. ඇත්තට මේ මදේ අයින් කරන එක තමයි අමාරුම වැඩි. ඉතින් ළමයි ඉතාම සංයමී හැට කට්ටක් අරගෙන ටික ටික මේක හැට කට්ටි මේ මදේ අයින් කරන්න. ඉතින් ඒකේ ක්ෂණයේ ඉවසීම හැම දෙයක්ම ළමයා සාමාන්‍ය දවසක් විතර ගත වෙනවා මං හිතන විදිහට. ඇත්තට මේ ඇටේ ඇත්තට මට ලබා දුන්නේ අපි පන්සලේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඊයේ හදිස්සියේ මේ වැඩසටහන එන්න ඕන නිසාම මේකේ මදේ අයින් කරලා තියෙන්නේ. මේකට සීනි ටිකක් දාලා කූඹි ගුලක තියලා ඒ කූඹිය අරන් ගියාට පස්සේ ඇටේ තමයි මට මේ දුන්නේ. ඉතින් මම හදිස්සියේ මට ලබා දුන්නේ ඉන්නේ. ඉතින් එතකොට ඇත්තටම එතනින්ම අපිට තේරෙනවා ළමයින් කොච්චර පරිසරයට සමීප වෙනවා. එතකොට ඇත්තට මේ කූඹියත් ඒ ළමයාගේ ආලුවෙක් බවට පත් වෙලා මොකද යන්න සෙල්ලම් බඩු හදාගන්න උදව් කරන්නේ කූඹිය. ඉතින් ඒ වගේ පරිසරයට සමීප වීම ඇත්තටම ගොඩාක් තියෙනවා. දැන් තව එකක් දැන් මේ අච්චුපටයක් වගේ එකක් ගත්තොත් ඒක ඇත්තට
Aragi na isra hinga re vida kara eta warga hinga waga mesetara denna ngatara kada dasi kolin warga kara ida ita wasetara metana eta wena pidane nisa tama araga isra re widin ting eta wena anaga de lamik bauti widya wagi bisa kadara na kuda mika kalpana wari na wani mari ida iwa ge warga tama selang kara eta wena bauti widya wapi danna wapi kina kana kali gana pawa hadana tina mema wagi pidane sambanda eta wuda hana gerumi තරාදියක් ගත්තත් එහෙම තරාදියක් ඇතරම අපි මැද කොටසට කරලා හරියට රඳවන්න නම් එතන වෘත්ත කේන්ද්‍රයේ හරියටම මේකේ මෙතන රඳවෙන්න ඕන. ඒක මිලිමීටරයක් දෙකක් හෝ මෙහෙට පාත් වෙන්න බලන්න. ඉතින් ඒක හරියට නියමිත තැනට තියාගන්න ළමයා ගොඩක් කල්පනා කරන්න ඕනේ මේක කොහෙටද කොයි පැත්තට ගන්න කියලා. ඉතින් ඒ වගේ දේවල් අනාගතයේ ළමයින් කොයි කොයි විදිහට ප්‍රයෝජනවත් වෙයිද කියලා අපිට හිතන්න අමාරුයි. ඉතින් ඒක කියන්නේ හපත් විදිහට තමයි හැම වෙලෙම තමන්ගේ අනාගතයට බලපාන්නේ කියලා අපිට ඇත්තටම හිතන්න පුළුවන්. දැන් වෛද්‍ය හේරත් මහත්මයා දැන් ඇයි මේ වගේ දෙයක් කරන්න කල්පනා කළේ? දැන් ඔබතුමන් සඳහන් කළා දැන් වර්තමාන තාක්ෂණය උපයෝගි කරගෙන තමයි ළමයි සෙල්ලම් කරන්නේ. දැන් මේ ප්ලේයර් එකක් අරගෙන ගේම් ගහනවා. දැන් මේ වගේ බොහෝ කාරණාත් එක්ක තමයි ළමයි ජීවත් වෙන්නේ. නැත්තම් දිවාසුරක මධ්‍යස්ථානයේ ළමයි ජීවත් වෙනකොට මේ තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච කාරණා එක තමයි ළමයින්ට ගනුදෙනු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඇයි ළමයින්ට ගමට යන්න මේ අවස්ථාවක් සලසා දෙන්නේ හිතුවේ? ඔව් ඇත්තටම මේ ලෝක ළමා දින ගැන මම තව පොඩ්ඩක් කියවුවා. ලෝක ළමා දිනේ ලෝකය පුරාමත් එක එක විදිහට සමරනවා. අපි තව කිව්වොත් දැන් එක්සත් ජාතිගේ සංවිධාන ඒගොල්ලෝ තමයි ඇත්තටම මේ ප්‍රකාශයට පත් කරේ මේ ළමයින් වෙනුවෙන් මේ අපේ අවධානය යොමු නොවන ළමයින් වෙනුවෙන් එහෙම නැත්නම් අපි වැඩිපුර දෙයක් කරන්න ඕනේ ළමයි වෙනුවෙන් හැම රටක්ම දිනයක් වෙන් කරගන්න කියලා. ඉතින් ඒගොල්ලොන්ගේ ඒ අදහසට අනුව අද වෙනකොට නකට ආසන්න සංඛ්‍යාවක් මේ ළමයි වෙනුවෙන් දිනයක් වෙන් කරගෙන යම් යම් වැඩ කටයුතු කරනවා. ඒකෙදි ඒගොල්ලෝ එකඟතාවය එකම විදිහකට කරන්නේ නැහැ. හැම රටක්ම එක් එක් ආකාරයේ වැඩසටහන් කරනවා. ඉතින් අපේ රටේත් ඒ විදිහ එක් එක් වැඩසටහන් අපතා මෙතුමා කිව්වාගේ අපේ රෝහලෙත් දැන් පහුගිය අවුරුදු 10 11 තුල එක එක වැඩසටහන් දැන් ගිය අවුරුද්දේ මට මතකයි ළමයි එකතු කරලා මේ විවිධ ප්‍රසංගයක් හොඳ දාර්ශනීය විවිධ ප්‍රසංගයක් තිබ්බේ. ඉතින් අපි ඇත්තට මේ සැරේ මොනවද කරන්න කියලා අපි පොඩි කලින් සාකච්ඡා කරනකොට මේ විවිධ අදහස් ආවා. ඒ අදහස් අතරින් ඇත්තටම මේ අපිට තේරුණා මේ ළමයින්ට ගැළපෙන අදට ඉතාම වටින අදහසක් වෙයි මේක කියලා. ඉතින් රෝහලේ කාර්ය මණ්ඩලය ඇත්තටම හුඟක් සතුටු වුණා මේ අදහස ගැන. ඉතින් අපි ඔක්කොම එකඟතාවයකට ඇවිල්ලා ඒ අය පුදුම උනන්දුවක් නැති වෙලා යන මේ සංස්කෘතික මේ විදි අංග එකතු කරලා මේ විවිධ ප්‍රසංගේ සාර්ථක කරගෙන යන. ඉතින් අපි ඔක්කොම එකඟ වුණා එකට. මේ ඔක්තෝබර් 5 වෙනිදා ඔබත් යනවා නම් විශේෂිත ළමා රෝහලට පෙරාදෙනේ ඔබටත් ඔබේ දරුවාට සමග යන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබේ කුඩා කාලයට ඔබට යන්නට හැකියාවත් වෙන ඔබේ දරුවාට තැනකට සමීප කරවීමේ හැකියාව තිබෙන නිසා අපි මේ සාකච්ඡාව දෙකටම කරගෙන යන්න සූදානම්. අපි ලබා ගන්නවා මේ වෙනුවෙන් කෙටි විරාමයක්. ඔබනමතත් එකතු වෙන්නේ එළඹෙන ළමා දිනය වෙනුවෙන් සැකසුණු විශේෂ වැඩසටහනක් වෙනුවෙන් පෙරාදින විශේෂිත ළමා රෝහල සැකසෙන ආකාරය ගැන ඔබට පැහැදිලි කර දෙන්නට මේ වෛද්‍ය දිනුෂ මහත්මයා ගැන අපි කතා කරනවා. දිනුෂ මහත්මයා පැහැදිලි කරමු ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුවේ සහ මෙහි අන්තර්ගතය පිළිබඳව අපි පැහැදිලි කරමු. එදා වැඩසටහන අපි සූදානම් කරලා තියෙන්නේ ඔක්තෝබර් 5 වෙනිදා උදෑසන 9ට තමයි අපේ ප්‍රධාන වැඩසටහන ආරම්භ වෙන්නේ. 9 සිට 11 දක්වා අපි විවිධ ප්‍රසංගයක් පවත්වනවා. රෝහලේ කාර්ය මණ්ඩලයේ ඒ දරුවන් විසින් තමයි මේ විවිධ ප්‍රසංගය පවත්වන්නේ. ඒ අතරතුර අපි ළමා රෝග විශේෂඥ වෛද්‍යරයෙක් විසින් දරුවන් සඳහා විශේෂිත ඒ විවිධ ප්‍රසංගයෙන් අනතුරුව දවල් 11ට අපි අපේ ප්‍රදර්ශනයේ වැඩ කටයුතු ආරම්භ කරනවා. ප්‍රදර්ශනයේ පෙබරවාරි 11 සිට 4 දක්වා අපේ පෙරදින සිල්මා බණ්ඩාරනායක ළමා රෝහල් පරිශ්‍රයේදී තමයි පැවැත්වෙන්නේ. ඉතින් ඔබ සියලු දෙනාටම අපි ගෞරවයෙන් ආරාධනා කරන සිටිනවා මේ කටයුතු වෙන ලෙස උදෑසන 9ට අපේ
Tapi Yesus dah tama menistaan itu pemi ni, itu ngapai arahan yang kerana silu medhiti anda saha mahanur saha ia udah pin sidina lagi mulangka puluang hemakine kudem, mi apa awasta udah villa api tiga mi ada kim bedakan nikila, lagi mu thawat ilmu makti nama, terus ngapai mi hoyagat silam baru lagi, hati vivida pradeshul, vivida sanskruti, ada tiap vivida awi nika silam baru tiend pulua, itu ngkauru hari hemakine kinnu mana, Oktober paling dah mana kuda, api ter Villa, ikut kerana ni, apa daruan daya ada kerana, tapi orang makin ni kita awas tawa salah salah dengen kemudi, itu yang makin ni kini mana, nak pergi. Ikan agak tu daruan menurut ni tamat sar tak kami pin kawat buat patu nak kisim sekejaknya, wajib herat mahatme guna tapi awasan usahin ngahan suudan kami ni, butuh matakran karena awak kaiti, kapi ketien sederhan kerumu usahin ni sudikaran pirasa kaiti apa yang kita akan. Itulah mesidnya kerana anak kita itu ramah pada ruhal karya mandiri mulai ini lah tamat sahaja ego dengno ia itu mang studiwan tu inno ni ikat wujud anugerah kebawa tuh idripatila tu nama karya sarat kerangan itu mang lalat mang studiwan tu inno eva game sirsa itu ni obat mang lalat moga tu mesidnya dek anita itu dengan ini salah satu yang kena. Ini seluruh dunia itu setuju antem ini. Ini dahulu si awal apit tekam yang ada kira beda kan kerela. Arah dina kerme mana tu? Bukan pada setuju, bukan malah dia pelatih apit tekam. Aradhana kerana mei Oktober Palavini da, yangna peradine bisheshita lamaro halat, ubatte ube lama khalat ya mei hekaya bote bino. Apitte kesan badune peradine bisheshita lamaro halle adyakshe DR ke Herat Mahatma samagin, waid dinusu jaya segar Mahatma budhi bilat ayban kimin samudene muhabbudu insudi apitte kesan badunat mei akarin. Apisamu kano. Jeevitae